Hello friends, අද අපි බලන්නේ කොහමද කඩෙන් ගන්නා වගේම රසට ඒ වගේම ලේසියෙන් හදා ගන්න පුළුවන් බිත්තර රොටියක්. දැන් අපි බලමු මේක කොහමද හදන්න කියලා. මුලින්ම මම මේ රොටි එක හදා ගන්න පාන් පිටි ග්‍රෑම් 500ක් අරගෙන තියෙන්නේ. ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු, පොල් තෙල් මේසෙලි දෙකක් එකතු කරගෙන මේක හොඳට කවලම් කරගන්න ඕනේ. දැන් අපි වතුර ටික ටික එකතු කරගෙන මේක සොෆ්ට් ඩෝ එකක් විදිහට අනාගමු. මේ වගේ ඩෝ එකක් අනාගත්තට පස්සෙත් අපි මේක විනාඩි 10ක්වත් මේක අනාගන්න ඕනේ. එහෙම අනාගන්නකොට තමයි මේ ඩෝ එක තවත් සොෆ්ට් වෙන්නේ. දැන් මේ විදිහට ඩෝ එක අනාගත්තට පස්සේ අපි මේක වටේටම තෙල් ටිකක් ගාගෙන අඩම ගානේ පෑයක්වත් මේක රෙස්ට් එකේ තියන්න ඕනේ. ඔයාලා මේ ඩෝ එක පෑය 3ක්වත් තියෙනවා නම් තමයි ගොඩාක්ම හොඳ. හේතුව මේ ඩෝ එක ගොඩාක් අනාගන්න තරමටත් ඒ වගේම ගොඩාක් වෙලාව රෙස්ට් එකේ තියෙන තරමටත් තමයි මේ ඩෝ එක ගොඩාක් සොෆ්ට් වෙන්නේ. දැන් හරියටම පෑයකින් පස්සේ අපි දැන් මේ ඩෝ එකකින් බෝල ටික හදාගමු. මේ ඩෝ එක ගොඩක් සොෆ්ට් වුණා නම් විතරයි අපිට ලේසියෙන් මේ බෝල ටික කඩා ගන්න පුළුවන්. දැන් අපි වෙන් කරගත්ත බෝල ටිකේ මේ වගේ රවුන්ඩ් ෂේප් කරගමු. දැන් මේ වගේ බෝල හදාගත්තට පස්සෙත් අපි මේක විනාඩි 10ක්වත් මේක වහලා තියමු. දැන් විනාඩි 10න් පස්සේ අපි දැන් මේකෙන් රොටි ටික හදාගමු. ඊළඟට මේ ෂීට් එක දෙගෙර ගන්න තැනට මේ වගේ තෙල් ටිකක් හැම තැනටම වගේ ගා ගන්න. ඊළඟට මේ බෝල තියලා මේක හැමීට මේ වගේ අතින්ම දිගර ගන්න. මේක අපි පුළුවන් තරම් අතින්ම තමයි මේක දිගර ගන්න ඕනේ. දැන් මේ ෂීට් එකට මැදින් වගේ බිත්තරයක් දාගන්න. බිත්තරයට උඩින් ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු චුට්ටක් එහින්න. ඊට පස්සේ මේ ටික හැන්දකින් චුට්ටක් කවලම් කරගන්න. දැන් මේ වගේ හතර පෙත්තම හිමීට නමා ගන්න. දැන් මේ විදිහට හිමීට අරන් රත් කරගත්ත තේටියට දාගන්න. මේ ක්‍රමයට වඩා ගොඩාක් ලේසි ක්‍රමයක් තියෙනවා. අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. ඒකට අපි මුලින්ම තෙටියක් ලිපේ තියලා රත් කරගෙන ඒකට උඩින් තෙල් ටිකක් ගා ගන්න ඕනේ. ඊට පස්සේ අපි තුනී කරගත ෂීට් එක මේකට උඩින් හැමින් තියන්න. දැන් මේ ෂීට් එකට මැදින් වගේ බිත්තරයක් දා ගන්න. බිත්තරයට උඩින් ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු චුට්ටක් එහින්න. ඊට පස්සේ මේ ටික හැන්දකින් චුට්ටක් කවලම් කරගන්න. දැන් මේ වගේ හතර පෙත්තම හිමීට නමා ගන්න. ඔයාලා මේ තෙටින් මේ රොටි එක හදා ගන්නව නම් පරිස්සමට කරගන්න. මේ තෙටි රස්නෙහි ඉඳ අත පිච්චෙයි. කුරුදු නැතියේ මේ රොටි එක හදනව නම් මම කලින් කියලා දුන්න වගේම හදලා මේ තෙටියට දාගන්න. ඒ වගේම අපි මේ රොටි ටික මුච්ච ගන්න ඕනේ අඩු ගින්දරින්මයි. ඊළඟට මේ රොටි එක වටේටම තෙල් ටිකක් එහින්න. දැන් එක පැත්තක් පිච්චුනට පස්සේ අනිත් පැත්තට හරව ගන්න. දැන් මේ වගේ දෙපැත්තම පිච්චුනට පස්සේ අපි මේක ලිපෙන් බාගමු. මේ විදිහටම අනිත් හැම රොටියක්ම පුච්ච ගන්න. ඔයාලත් මේ වගේම බිත්තර රොටි ගෙදර දීම හදලා බලන්න. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගන්න. Thank you.